මේක මේගගේ කාලෙද? මෙහෙම මම මේ මම වෘත්තීය මොඩල් කෙනෙක් නෙවෙයි. එතකොට මම ඇක්ටර් කෙනෙක්, ඩිරෙක්ටර් කෙනෙක් වගේම ලෙක්චරර් කෙනෙක්. ඔබට හිතුණාද ඔබට ජයග්‍රහණයක් අරගෙන ඉන්න පුළුවන් කමක් තියෙවි කියලා? ඒක මට උත්තර දෙන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි. ලංකාව රෙප්‍රසෙන්ට් කරන්න හම්බිච්ච එක ඉන්ටර්නැෂනල් ප්ලැට්ෆෝම් එකක. ඒක මම හිතන ලොකු ජයග්‍රහණයක් මට. අපි ඇත්කඳ ලිහිණි ආශ්‍රයෙන් නැෂනල් කොස්ට්‍යුම් එක නිර්මාණය කරන්න තීරණය කළේ. මොඩලින් පැජන්ට් එකයි බියුටි පැජන්ට් එකයි ලොකු වෙනසක් තියෙනවා. මම ටීම් එකට මගේ මිස්ටර් වර්ල්ඩ් ශ්‍රී ලංකා සීත මිස්ටර් වර්ල්ඩ් ශ්‍රී ලංකා ටීම් එකට ස්තුතිවන්ත වෙන්න ඕන. දෙසැම්බර් 13 වනදා නෙළුම් පොකුණේදී chat with Sachini quick chat අයිබෝන් අපි සූදානම් වෙනවා අදත් ක්වික් ෂොට් ප්‍රෝග්‍රෑම් එක ආරම්භ කරන්න. මේ දවස්වල වැඩිපුරම කතා කරන මේගය තමයි අපේ අද මැදිරියේ ඉන්නේ ක්වික් ෂොට් ප්‍රෝග්‍රෑම් එකත් එක්ක. අයිබෝන් මේග සෝරියාරච්චි. අයිබෝන් මුලින්ම සුබ පැතුම්. ලංකාවේ නම ජාත්‍යන්තරට අරන් ගිහිල්ලා අපේ රටට ලොකු ජයග්‍රහණයක් අරගෙන ආපු එක ගැන මුලින් මම කැමති ඔයගෙන් දැනගන්න, ඔයාට ඒ ජයග්‍රහණය ගැන මොකද හිතෙන්නේ කියලා. බොහොම ස්තුතියි. ඉතින් මම හිතන්නේ ලංකාව රෙප්‍රසෙන්ට් කරන්න හම්බිච්ච එක ඉන්ටර්නැෂනල් ප්ලැට්ෆෝම් එකක. ඒක මම හිතන ලොකු ජයග්‍රහණයක් මට. ඒකත් එක්ක මට වුමනා වුණේ මගේ උපරිමේ මගේ දෙන ගමන් ලංකාවේ පොටෙන්ෂල් එක. අපි සිතීමේ පොඩි රටක්. නමුත් ලෝකයේ ඉස්සරහා ලංකාවේ තියෙන පොටෙන්ෂල් එක මොකක්ද කියලා ලෝකෙට පෙන්වන්න තියෙන උමනා තමයි මට ගොඩක් තිබ්බේ. ඒකත් එක තමයි මම මිස්ටර් ශ්‍රී ලංකා මිස්ටර් වර්ල්ඩ් ශ්‍රී ලංකා පැජන්ට් එකට ඉස්සෙල්ලම ඇප්ලයි කරන්නේ. එතනින් එහාට තමයි මිස්ටර් වර්ල්ඩ් තරගාවලියට මුහුණ දෙන්නේ. ඉතින් ඒක ලොකු එක්ස්පීරියන්ස් එකක් වුණා. බොහොම සතුටුයි ඒ කාල පරිච්ඡේදය තුළ ලංකාව එහෙම රෙප්‍රසෙන්ට් කරන්න පුළුවන් වීම ගැන. ඉතින් මුළු ලංකාවත් එක්ක මාත් ඒ ගැන සතුට වෙනවා. අපි සතුට වෙනවා මොකද මේ ලංකාවේ ඉතිහාසය ගැන ගත්තම මේ මිස්ටර් ශ්‍රී ලංකාත් එක්ක පළවෙනි වතාවට තමයි මිස්ටර් ශ්‍රී ලංකා පැජන්ට් එක මිස්ටර් ශ්‍රී ලංකා වෙලා මිස්ටර් වර්ල්ඩ් පැජන්ට් එකේ ටොප් 10 වෙනකන් ශ්‍රී ලංකිකෙක් ආවේ. දැන් එතරදී ඔබ ජයග්‍රහණ ලබා ගන්න අපි ඒ ජයග්‍රහණත් ගැන අනිවාර්යම කතා කරන ඕනේ. විශේෂයෙන්ම මේ දවස්වල ෂෙයා වෙනවා කොස්ටියුම් එක වාගේ. අපි කැමති ඒ ගැන දැනගන්න මේ ඒ කොස්ටියුම් එක කවුද ඩිසයින් කරේ, කවුද ඉදිරි නිරූපණය වෙන්නේ කියලා. ඔව් නැෂනල් කොස්ටියුම් ඉවෙන්ට් එක අපිට මොකද මිස්ටර් වර්ල්ඩ් පැජන්ට් එකේ නැෂනල් කොස්ටියුම් ඉවෙන්ට් එක කලින් තිබ්බට මේ සැරේ තමයි ඒගොල්ලෝ ෆස්ට් ටයිම් ගොඩක් ලොකු විවිධ විදිහට සහ ලොකු නැෂනල් කොස්ටියුම්ස් එක්ක ඒගොල්ලන්ට කරන්න උවමනා තියෙනවා කියලා අපිට කතා කරේ. එතකොට කලින් අපි ලෑස් වෙලා හිටියට වඩා වෙනස් විදිහයකට අන්තිම මොහොත අන්තිම සතිය වගේ ඇතුළත අපිට එක ලෑස්ති වෙන සිද්ධ වුණා. ඒකත් එක තමයි වෙදගේ නාමල් සහෝදරයා මම හිතන්නේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙක් දැනට ඔහු සහ සංකා බේසිංහ සහ සකුණ්ඩි සිල්ලා කියන තුන්දෙනා එක්ක අවිලා තමයි අපි ඊට පස්සේ ටීම් ඇත් එක්ක කතා කරලා තමයි අපි ඇත්කඳ ලිහිණි ආශ්‍රයෙන් නැෂනල් කොස්ටියුම් එක නිර්මාණය කරන්න තීරණය කළේ. මොකද අපිට උවමනා වුණා ලංකාවේ සංස්කෘතිය පෙන්වන ගමන් ලංකාවේ කල්චරල් ඩයිවර්සිටි එක ඊට පස්සේ ලංකාව ඇතුළේ තියෙන සෞන්දර්යයෙන් එන දේවල් එක්ක එක්කහු කරගෙන මිතලොජිකල් අපිට කල්චර් එකේ අපේ ලොකු ඉතිහාසයක් තියෙන රටක්. ඉතින් ඒකත් එක්ක එක නියෝජනය කරන්න උවමනාවීමත් එක්ක තමයි ඉතා පොඩි කාලයක් ඇතුළත අපි ඒක ඩිසයින් කරන්න. ඒකට මම ගොඩාක් ස්තුතියෙන් තියෙනවා වෙදගේ නාමල් සහෝදරයාට. මොකද ලේසි කාර්යාවක් නෙවෙයි. ඉතින් ඒකත් එක්ක ලොකු එක ලොකු පිටිවහලක් වුණා ලංකාව රෙප්‍රසෙන්ට් කරද්දි ලංකාවේ තියෙන කල්චර් එක පෙන්වන්න, ලංකාවේ තියෙන හැකියාවන් පෙන්වන්න, වගේම අපිට තියෙන පොටෙන්ෂල් එක නිර්මාණාංශයෙන් පෙන්වන්න. දැන් තරගකරුවන් කී දෙනෙක් සහභාගි වුණාද මේ තරගයට? 70කට ආසන්න අවට ප්‍රමාණයක් සහභාගි වුණා. දැන් මේ 70 ඔබේ මේ කොස්ටියුම් එක දැක්කම ඒ තරගකරුවන් ඇහුවද මේ කවුද මේ මොකද්ද කියන එක? ඔව් මොකද දැන් එක එක රටවල් වලින් ගොඩක් නිරූපණය කළේ සර්ෆේස් ලෙවල් එකකින් දේවල්. එතකොට අපිට පුළුවන් වුණා එතනදී ලංකාවේ නිර්මාණකරණය ඇතුළේ පෙන්වන්න අපි ඇඩැප්ට් වෙලා අපි කොහොමද අපේ සංස්කෘතිය වෙනස් විදිහකට පෙන්වන්න උත්සාහ කරන්නේ. අපේ දැන් අපි වෙන රටවල දකිනවා මකරු ගැන කතා වෙනවා, ඩ්‍රැගන්ස් ගැන කතා වෙද්දී ඒ වගේම අපේ රටේ තියෙන කල්චර් එකේ මිතලොජිකල් කල්චර් එකේ මිතලොජි එකේ ඉන්න සත්වයෝ ඉන්නවා. ඒගොල්ලොන් අපි කොහොමද අපේ ඒක නිර්මාණ කරන්නට යොදාගන්නේ අපේ වර්ෂන් එකක් ඇතුළේ කියන එක. ඒකත් එක තමයි ඇත්කඳ ලිහිණි ගෙනාවේ. එතකොට ඒක ඒගොල්ලොන්ට ලොකු අලුත් දෙයක් වුණා. ඒක මම හිතන්නේ ලංකාවේ වගේම ලංකාවෙන් එළියත්
ගොඩක් වියට්නාම ඇතුලේ සහ වියට්නාමෙන් එළියත් කතා වෙච්ච දෙයක් වුණා ඒ කොස්ටියුම් එක. මොකද ඒක ගොඩක් විශාලයි වගේම ඒ වගේම වර්සටයිල් කොස්ටියුම් එකක්. ඒකත් එක්ක ප්ලේ කරන්න පුළුවන්. නමුත් ඒක ලොකු බරක් තියෙනවා. ඒකට ෆිසිකල් ඩිමාන්ඩින් කොස්ටියුම් එකක්. ඒකත් එක්ක ඒගොල්ලන්ට ඒ කොස්ටියුම් එක වෙනුවෙන් වෙනම රෙස්පෙක්ට් එකක් නිර්මාණය වුණා ඇත්තටම ඒ තරගංශය ඇතුළේදී. ඉතින් ඉස්සලකිව් වගේ මේක මං හිතන්නේ ලොකු ටීම් එකක ප්‍රතිඵලයක්. ඔව්. අර අපි සාමාන්‍යයෙන් අපි අර පැජන්ට් එකක් කියලා කියනකොට අපි හිතන්නේ මේ පෙනුම විතරයි බලන්නේ කියලා. හැබැයි එතන පෙනුම විතරක් නෙවෙයි, ඔබේ පෞර්ෂය, දක්ෂතාවය, දැනුම, බුද්ධිය මේ හැම දෙයක්ම බලනවානේ. දැන් පෙනුම පැත්තෙන් උත් මහන්සි වෙන්න ඕන දෙයක් දෙතියා ගන්න. ඊළඟට පෞර්ෂය එන්නේ ඒක දැනුම හරහා එන දෙයක් කියලා තමයි මම විශ්වාස කරන්නේ. එතකොට ඔබේ පෞර්ෂය, ඔබේ දැනුම, බුද්ධිය මේ හැමදේම කොහොමද ලෑස්ති කරගත්තේ මේ තරඟයට? ඉස්ලාම් මම එකට ගොඩක් මගේ ලංකාවේ පැජන්ට් එකට වෙද්දිම මම අවුරුද්දකට ළඟ ප්‍රමාණයක් ලෑස්ති වෙලා තිබ්බා. මොකද පැජන්ට් වර්ග ගද්දී අපි මොඩලින් පැජන්ට් එකයි බියුටි පැජන්ට් එකයි ලොකු වෙනසක් තියෙනවා. අපි මොඩලින් පැජන්ට් එක ගොඩක් බාහිර ස්වරූපයත් එක්ක තමයි තරඟවාදින්නේ. ඒට අමතරව ලොකු වෙනසක් තියෙනවා බියුටි පැජන්ට් එක. එතනදී සම්පූර්ණ කොන්ටෙස්ටන්ට් කෙනෙක්ව, රෙප්‍රසන්ටේටිව් කෙනෙක්ව මෙෂර් වෙන්නේ සම්පූර්ණ පැකේජ්ජක් විදිහට. ලුක් එක වෙන්න පුළුවන්, ඊට පස්සේ වාගේ ෆිසිකල් ෆිට්නස් කොහොමද, ඊට පස්සේ වාගේ IQ එක කොහොමද, ඔවා ඉන්ටරැක්ට් කරන විදිහ කොහොමද, පර්සනාලිටි එක කොහොමද, ඒ ඔක්කොමත් එක්ක තමයි සම්පූර්ණ මනුස්සයෙක්ව මැනෙන්නේ. එතනදී ඒකට ලෑස්ති වෙන්න ඕන විදි වෙනස්. මොකද අපිට පොටෙන්ෂල් එකක් කොච්චර තිබ්බත් මනුස්සයෙක් විදිහට ඒක රියලයිස් කරලා පෙන්වන්න බැරි නම් ඒක තරඟයකදී වැඩක් වෙන්නේ නැහැ. ඉතින් එතනදී මම ටීම් එකට මගේ මිස්ටර් වර්ල්ඩ් ශ්‍රී ලංකා සීත මිස්ටර් ශ්‍රී ලංකා ටීම් එකට සූතිවන්ත වෙන්න ඕන. මොකද එතන මොඩල් ෂොප් ආයතනය, ඒක මොඩල් ෂොප් ආයතනය සංගීත විරත්න මැතිනිය, ධනංජය බණ්ඩාර මහත්මයා, ශරින් කුමාරතුංග මහත්මයා ඇතුළු ඊට අමතරව හිටපු ට්‍රේනර්ස්ලා කුමාරිසිලා මහත්මයා, ලෝචින් වොන් මහත්මයා, ඊට පස්සේ අරුණි මහත්මිය, ඒ වගේ තව ගොඩාක් කට්ටි ට්‍රේනර්ස්ලා ඒ ටීම් ඇත් එක්ක අහුවෙලා ෆිසිකල් සයිඩ් එක මම බලා ගන්න ගමන් අපි කොහොමද තරඟයකට තරඟ කරුවෙක් විදිහට සූදානම් වෙන්නේ, අපේ සෝෂල් ස්කිල්ස් වෙන්න පුළුවන්, අපේ එටික්ස් වෙන්න පුළුවන්, ඊට පස්සේ අපි හැසිරෙන විදිහේ වෙනස්කම් වෙන්න ඕනද? මොකද අපි කල්චර් එකක් විදිහට ලංකාවෙන් එළියට ගියාට පස්සේ එතන කල්චර් එකක හැඩගැස් වෙන්නේ කොහොමද? එතන කට්ටියක ඉන්ටරැක්ට් කරන්නේ කොහොමද? ඊට පස්සේ අපි කොහොමද අපේ පර්සනලිටි එකක් රටක් විදිහට රෙප්‍රසන්ට් කරන්නේ? ඒ ඔක්කොමත් එක්ක ලොකු ප්‍රෙපරේෂන් එකක් යන ටීම් වර්ක් එකක් ඒක. ඉතින් මම හිතනවා මමගේ උපරිමයේ මගේ පැත්තෙන් මම දුන්න ගමන් මට ටීම් එකක උපරිමයේ හම්බෙච්ච නිසා තමයි ලංකාව විදිහට රෙප්‍රසන්ට් කරද්දී අපිට ඒ ජයග්‍රහණ ඔක්කොම ගන්න පුළුවන් වුණේ කියලා මම විශ්වාස කරනවා. දැන් මේ මිස්ටර් ශ්‍රී ලංකා ඉතිහාසය ගැන බලනකොට අපිට මේ වගේ ජයග්‍රහණ මීට කලින් ලැබිලා තිබුණේ නැහැ නේ. ඉතින් දැන් ඔබ ඒක දැනගෙනනේ මේ මිස්ටර් වර්ල්ඩ් පැජන්ට් එකට තියන්නේ. ඔබට හිතුණාද ඔබට ජයග්‍රහණයක් අරගෙන ඉන්න පුළුවන් කමක් තියෙවි කියලා? මෙහෙමයි, මම මේ මම වෘත්තියේ මොඩල් කෙනෙක් නෙවෙයි. එතකොට මම ඇක්ටර් කෙනෙක්, ඩිරෙක්ටර් කෙනෙක් වගේම ලෙක්චර් කෙනෙක්. මම මගේ කොම්ෆර්ට් සෝන් එකෙන් එළියට පියවරක් ගන්න හේතුවම ඒක රිසර්ච් එකෙන් පස්සේ කරපු දෙයක්. මම පර්සනලි මොකද මම තීරණය කරපු දෙයක් මට ඉන්ටර්නැෂනල් ප්ලාට්ෆෝම් එකක ලංකාව රිප්‍රසන්ට් කරනවා නම් ඒක ප්‍රමිතියක් ඇතුව විය යුතු බව. ඐ තින් මම මගේ කැපැසිටි එක ඇතුළේ සහ මගේ පොටෙන්ෂියල් එක මම දකින විදිහත් එක්ක තමයි මම තීරණය කරන්නේ. හරි, මම මේ මිස්ටර් වර්ල්ඩ් කියන්නේ ලෝක ප්‍රෙස්ටිජියස්ම මේල් පැජන්ට් එක, ඒකට මම රිප්‍රසන්ට් කරන්න මට ලංකාව විදිහට පුළුවන් නම් ලංකාව මෙතෙක් මොකද ලංකාව මීට කලින් ගිහිල්ලා තියෙන කොන්ටෙස්ටන්ට්ලගේ පොටෙන්ෂියල් එක නැතුව නෙවෙයි. ඒක තියෙන්නේ අපි අර ඒක දකින විදිහ සහ ඒකට ඇඩැප්ට් වෙන විදිහත් එක්ක ඒකට ලොකු ප්‍රෙපරේෂන් එකක් අවශ්‍යයි. දැන් කියන්නේ අද අපි ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය කළා තව මාසෙකින් යනවනම් එතන ප්‍රෙපරේෂන් ටයිම් එකක් නැහැ. ඒකත් එක්ක මම තීරණය කරලා මම ලෑස්තිච්ච කොටසක් එක තමයි ලෝක කම්පිටිෂන් එකට මම එන්නේ. ඒක මට උමනා වෙන්නේ එතන කෙලින්ම මගේ ගෝල් එක වෙන්නේ මිස්ටර් වර්ල්ඩ් කම්පිටිෂන් එකට ප්‍රෙපරේෂන් කරන්නම තමයි. ඒකත් එක්ක මම ලෑස්ති වුණා. ඒ ලෑස්ති වීමත් එක්ක ඒ ප්‍රෙපරේෂන් එකත් එක්ක තමයි මම හිතන්නේ මට එතනට යන්න පුළුවන් වෙන්නේ නැති කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඒ ගමනට ඒ මුල් අඩිතාලම දාගත් එකත් එක්ක තමයි මම හිතන්නේ එතනට යන්න පුළුවන් වෙන්නේ. මේක මේගගේ කාලෙද? ඒක මට උත්තර දෙන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි. ඔයා හිතන්නේ කොහොමද? මම හිතනවා මොකද මේ මම ලොකු මම පොඩි කාලේ නම් මගේ ගෝල්ස් එක්ක මම මේ පළවෙනි දේ වෙනතැන්ගල මම කියලා තියෙනවා මගේ එකම ලොකුම ගෝල් එක මේන් ප්‍රයොරිටි එක වෙන්නේ මේ
පොඩිදි කාලින මට උගන්න පුදේ සාමගේ මල්ලිනාංගිට ඇතුළු අපි අම්මලා සාතුළු උගන්න පුදේ තමයි අපි මේ රටට ණයයි කියන එක. මම ඒක දැන්වල කියලා තියෙනවා. මොකද මේ අපේ අම්මතා මගේ අම්මත් දෙන්නම ડોක්ටර්ස්ලා. ඒකත් එක්ක මම පොඩි කාලේම දැක්කේ ඒගොල්ලෝ මිනිස්සු වෙනුවෙන් කැපවිච්ච විදිහ. ඒකත් එක්ක අපි පොඩි කාලේ නම් හැදුනේ ෆ්‍රී এডুকেෂන් ඇතුළෙන්, ෆ්‍රී හෙල්ත් කෙයාර් ඇතුළෙන් ලංකාවේ. අපි මිනිස්සුගේ දහඩිය මහන්සියෙන් මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒකත් එක්ක අපිට පොඩි කාලේ නම් විශ්වාස කරන්න හැදිච්ච දේ තමයි අපි මේ රටේ මිනිස්සුන්ට ණයයි කියන එක. ඉතින් ඒකත් එක්ක මට ලොකු උමනාවක් තිබිලා තියෙනවා. පොඩි කාලේදම්ම ආයතයක් මේ මිනිස්සු වෙනුවෙන්, ඒ ලංකාව වෙනුවෙන්, මේ මහපොළ වෙනුවෙන් දෙන්න. ඒක තමයි මම හිතන්නේ මගේ මේන් ගෝල් එක වෙනුවෙන් මම කර දේවල් තෝරගද්දි මම කරන. ඉතින් ඒකත් එක්ක තමයි මම මේ මම ඇත්තටම අධ්‍යක්ෂණයට පොඩි කාලේදම ආදරය කරපු කෙනෙක්. ඒක තමයි මගේ මේන් ආශාව ආදරේ වෙලා තිබ්බේ නිර්මාණකරණයේ. ඉතින් ඒකත් එක්ක මම පොඩි කාලේ හැසිරිච්ච කෙනෙක් ඒ මාධ්‍ය තුල ඇක්ටිං වලට මම පස්සේ ලැබෙන්නේ. මම ඇක්ටිං තුල තාම එක්ස්පීරියන්ස් කරන ගමන් ඉගෙන ගන්න ගමන් මොකද ඒකේ සබ්ජෙක්ට් එක මරණකම් ඉගෙන ගන්න සබ්ජෙක්ට් එකක් අපි මෝහත් විය යුතු සබ්ජෙක්ට් එකක් අප්ඩේට් විය යුතු යාවත් කාලින විය යුතු සබ්ජෙක්ට් එකක්. ඉතින් ඒකත් එක්ක මම ඒක ඇතුලේ ඉගෙන ගන්න ගමන් තමයි හැසිරෙන්නේ. මා අධ්‍යක්ෂණයට මට ඒ විදිහටම ලෑස් වෙන ගමන් මට ඊට වඩා ලොකු කාලයක් හම්බෙලා තියෙනවා අධ්‍යක්ෂණයට. ඉතින් මම ඒ දෙකත් එක තමයි අර අනිත් පැත්තට මම ඉගෙන ගන්න දෙන්න තියෙන ආසාවට තමයි මම ලෙක්චර් කෙනෙක් කියන්නේ තොරවෙන්නේ. ඉතින් ওই තුනත් එක්ක තමයි එකම මාධ්‍යයක් ඇතුලේ විවිධ විදිහට හැසිරෙන්නේ මම. ඒක තමයි මගේ ඒ කරියර් පාත් එකේ ගෝල්ස් වෙන්නේ. ඉතින් නමුත් ඒ කරියර් පාත් එකේ පර්සනල් ගෝල්ස් වල වඩා මම හිතනවා අර මම කියපු මුලින් කියපු දේ වැදගත් කියලා මට අනිත් පැත්තට දෙයක් මේ ලංකාව වෙනුවෙන් කරන එක. දැන් ඔබ ටයිටල් හෝල්ඩර් කෙනෙක්නේ. ඒක ඔබේ පෞද්ගලික ජීවිතයට වගේම ඔබේ රාජකාරිමේ පැත්තෙන් ඔබ ඒක කොහොමද ගන්නෙ, කොහොමද වෙනස් වෙන්නේ? මං හිතන්නේ කිසිම වෙනසක් තියෙයි කියලා පළවෙනි. මොකද ඒ හැම දෙයකම මං වැඩ කරලා තියෙන්නේ අර කලින් කිව්ව වගේ ගෝල් එකක් ඇතුව. ඉතින් මේක ඒ ගෝල් එක තව එන්හෑන්ස් කරන්න නැත්තම් ඇම්ප්ලිෆයි කරන්න පාවිච්චි කරනවා මිසක් ටයිටල් එකක් කියන එක මං හිතන්නේ ඒක ආභරණයක් කියලා. ඒක ඒක විදිහකින් ටූල් එකක් විය යුතුයි. යූස් කරන්න මිනිස්සු වෙනුවෙන් දෙයක් කරන්න නැත්තම් කිසි වැඩක් නැහැ. මම මොකද මම මේ කවුරුත් දෙකක් මේ රේන් එක තියාගෙන මිස්ටර් වර්ල්ඩ් ශ්‍රී ලංකා කියලා ඊට පස්සේ තව එක්කෙනෙක් එනවා. නමුත් මම මැරෙනකම් මිස්ටර් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2024 ඒක ඇතුලේ ඒ ටයිටල් එකට දෙයක් කරනවා කියන එක ලංකාවට විය යුතු දෙයක් මිසක් මට පර්සනලි විය යුතු දෙයක් නෙවෙයි. එතන වැඩක් නැහැ පර්සනලි දෙයක්. මොකද ඒක තවත් එක නමට යටින් තියෙන ටයිටල් එකක් විතරයි. ඉතින් මං හිතන්නේ ඒක මම උත්සාහ කරන්නේ මගේ උපරිමයෙන්. ඒක මට තනින් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක අපි ලංකාවේ මිනිස්සු විදිහට එක්කහු වෙලා කළ යුතු දෙයක්. ඉතින් මම ඉදිරියට උත්සාහ කරනවා. මොකද මගේ දැන් අවුරුදු ගණනාවක් තිස්සේ තියෙන ෆවුන්ඩේෂන් එක තියෙන ෆවුන්ඩේෂන් ඔෆ් චේන්ජ් කියලා. ඒකත් එක්ක එක්කහු වෙලා අපෙන් අපිට දෙයක් කරන්න ත්‍රූ ද පීපල් ටු ද පීපල් කියන එකද මම විශ්වාස කරන දේ දාමේ දාතුර. ඒ කරන්න පාත් එක මම හදාගන්න එක තමයි උත්සාහ කරන්නේ. ඒකම තමයි මේන් රීසන් එක මම මිස්ටර් බෝල් ශ්‍රී ලංකා වෙනුවෙන් ඇප්ලයි කරන්නත් මුලින්ම. මොකද මං හිතනවා ඒක හොඳ ප්ලාට්ෆෝම් එකක් කියලා අපිට අපි වෙනුවෙන් දෙයක්, අපි ලංකාව වෙනුවෙන් දෙයක්, අපි ලංකාවේ මේ මිනිස්සු වෙනුවෙන් දෙයක් අනිත් පැත්තට කරන්න. මේ අපි පීපල්ස් චොයිස් අවෝඩ් එකෙන් කතා කරමු. ඒ අවෝඩ් එක මේට ඔබ ජයග්‍රහණය කළා තියෙනවා කියලා එනවස් කරාම ඔබට මොකද දැනුනේ? ඉස්සෙල්ලා මම මේ තරඟාවලියට යද්දි මම ලෑස් වෙලා ගියපු දෙයක් නෙවෙයි මේ මේ පීපල්ස් චොයිස් අවෝඩ් එකක් හම්බෙයි කියන එක කොහොමද? මොකද ඒක හිතන්නත් අමාරු දෙයක්. මොකද ඒක මේ අපි ලංකාව හරි පොඩි රටක්. නමුත් එතකොට ඒක වෙනුවෙන් තරඟවාදීන අනිත් රටවල් 70ක් ගත්තම ඒ රටවල් ලොකු රටවල් ලොකු ඒ කියන්නේ අපේ කරන්සි එක ගත්තම අපිට පොඩි අපේ වැලියු එක අඩුයි. ඒ ඔක්කොමත් එක්ක බැලුවම මේ රටක් විදිහට එක්කහුවේ නැතුව දිනගන්න පුළුවන් ජයග්‍රහණයක් නෙවෙයි ඒක. ඉතින් පීපල්ස් චොයිස් කියන්නේ මම ලංකාවෙන් දිනනවා කියන එක නෙමෙයි, මුළු ලෝකේ ඔක්කොම කොන්ටෙස්ටන් අතරින් පීපල්ස් චැම්පියන් කියලා මේක හඳුන්වන්නේ. ඒ කියන්නේ මිනිස්සුන්ට අනුව දිනිය යුත්තේ කවුද පැජෙන්ට් එක කියන එක තමයි ඒකෙන් තීරණය වෙන්නේ. ඉතින් ඒකට මම මුලින් ඒක පටන් ගද්දි මටත් හිතාගන්න අමාරු වුණා මිනිස්සු එක්කහුව වෙන විදිහ. මම හිතන්නේ ඒක අර ලංකාවේ ඇතුලේ තියෙන කල්චර් එකත් එක්ක එකමුතුකමත් එක්ක විච්ච දෙයක්. ඒක ලංකාවේ ඇතුලේ වගේම ලංකාවෙන් එළියෙන ලාංකිකයෝ ඊට අමතරව ලෝකේ කට්ටිය මට හම්බුණා ගොඩක් කට්ටිය මම දන්නෙත් නැති මට හම්බෙලා නැති නමුත් ලංකාවෙත් නොවන මිනිස්සුත් ඒකනේ තරඟාවලියක් විදිහට තරඟාවලිය බල්ල තරංකාර විට ඡන්දෙ දෙන මිනිස්සු. ඉතින් ඒ අතරින් මං හිතනවා ඒක ලොකු ජයග්‍රහණයක් මිනිස්සුන්ගේ
චැම්පියන් වීම කියන්නේ මේ ජයග්‍රහකයා වීම කියන්නේ ලොකු achievement එකක් කියලා මම විශ්වාස කරනවා. මොකද pageant එක ඇතුළෙත් මම හිතන්නේ ලංකාවට මීට කලින් Mr. World ඇතුළේ එක award එකක් හම් වෙලා තිබෙන්නේ නැහැ. ඒක එක හේතුවක් වෙනවා. top 10 ඇතුළට ඇතුළත් වෙන්න. මොකද judging වගේම ඒකත් consider කරනවා ඒගොල්ලෝ. ඉතින් මොකද මිනිස්සුන්ගේ කීම අහන එක. ඉතින් ඒකත් එක තමයි මම හිතන්නේ ඒ ඒ ජයග්‍රහණේ ස්පෙෂල් වෙනවා අපිට මට පර්සනලි වගේම මුළු ලංකාවටම. ඒ කියන්නේ මුළු ලෝකෙම මිනිස්සුන්ගේ ජයග්‍රහකයා වෙන්නේ ශ්‍රී ලංකාවේ මේක සූර්යාරච්චි. එහෙම කිව්වත් හරි. ඔව්. දැන් එතකොට දැන් මේ වගේ ජයග්‍රහණ අරගත්තට පස්සේ දැන් මේ දැන් ඒ තරඟයේදී ඔයා දිහා බලලානේ අපේ රටගෙන තීරණය කරන්නේ ශ්‍රී ලංකාවේ මේක එහෙමනේ හිතන්නේ. ඒ පැජන්ට් එකේ ඉන්න අනිත් රටවල කට්ටිය අපේ ලංකාව ගැන ඒගොල්ලන්ගේ අදහස කොහොමද? ඒක මෙහෙමයි අර අපි ලංකාව ඉස්සෙල්ලා කිව්වා වගේ පොඩි රටක්. එතකොට ඩිෆරන්ට් එක එක කොන්ටෙක්ස්ට් ඇතුලේ එක එක විද්‍යවලට අනුව ලංකාව දැනගෙන තියෙන විවිධ රටවල්. ඒ වගේම සමහර රටවල් ලංකාව ගැන දන්නේ නැහැ. මොකද ඒක සාධාරණයි. අසාධාරණ කියන්නේ මොකද මුළු සිතීමේම රටවල් දැනගෙන ඉන්න එක වෙනයි. රටක් මොකක්ද මොකක්ද මොනින්ද ස්ටෑන්ඩ් කරන්නේ කියන එක දැනගෙන ඉන්න එක වෙන දෙයක්. ඉතින් ඒ ඇතුලේ අපි මං හිතනවා අපි හැමෝම එක එක කල්චර්ස් හඳුරගත්ත එක එක මිනිස්සු හඳුරගත්ත මොකද රටක් නියෝජනය කරන්නේ රටේ කෙනෙක්. ඉතින් ඒ රටේ කල්චර් එක යාගේ ත්‍රු අඳුරගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒකත් එක්ක මම හිතනවා ඒගොල්ලෝ වගේ මමත් රටවල් ගැන විවිධ දේවල් ඒ වගේ මොකද අපිට සමහර ජීවිතේ යන්න හම්බෙන්නේ නැති රටවල් වෙන්න පුළුවන්. අපි රටවල් කොච්චර ට්‍රැවල් කරත් අපිට හේතුවක් නැති රටක් වෙන්න පුළුවන් යන්න. එතකොට ඒ රටක දෙයක් අපිට ඉගෙන ගන්න පුළුවන් වීම දෙයක් අපෙන් දෙන්න පුළුවන් වීම ඒ බෙදා හදා ගැනීම නෙට්වර්කින් එක ලොකු දෙයක්. මම හිතන්නේ ආසියාව නියෝජනය කිරීම රටවල් 20කට අධික ප්‍රමාණයක් නියෝජනය වුණා. ඉතින් ඒ ඇතුලේ මම හිතන්නේ ලොකු මිත්‍රත්වයන් රසකුත් ඒ කොන්ටෙක්ස්ට් එක කොන්ටෙස්ට් එක ඇතුලේ මට හම්බෙලා තියෙන මම හිතන්නේ සමහර ඒ මිත්‍රත්වය මම හිතනවා ජීවිත කාලයක් පවතින දේවල් විදිහට හෙල්ච දේවල්. මොකද ඒ බොන්ඩිං එක්ස්පීරියන්ස් සති 3ක් කෙනෙක් එක්ක දවස ගානේ වැඩ කරන එක ඊට පස්සේ සති 3ක් තිස්සේ අපි අපේ වීක්නෙසස් අපි කොහොමද වෙනස් කරගන්නේ අපි කොහොමද ඇඩැප්ට් වෙන්නේ අපි කොහොමද වෙන රටකට ගිහිල්ලා ඇඩැප්ට් වෙන්නේ අපි ඒක රටක් රිප්‍රසෙන්ට් කරද්දී අපි රට පල්ලෙහැට යන දෙන්න බෑ. ඉතින් මම හිතන්නේ මේ ඔක්කොමත් එක්ක මම හිතනවා ලංකාව මට පුරුවන් උපරිමයෙන් මම නියෝජනය කරා. මම ඒක සතුට වෙනවා. ඒ වගේම එහෙමම ඒ විදිහටම තම තමන්ගේ රටවල් ගොඩක් නියෝජනය කරපු තරඟකරුවන් ගොඩක් තමයි හිටියේ. ඉතින් මම නිහතමානීව ආඩම්බර වෙනවා ලංකාව එහෙම රෙප්‍රසෙන්ට් කරන්න පුළුවන් මේ ගැන. අපි ආඩම්බර වෙනවා අනිවාර්යම ඕකද. මේ මිස්ටර් වෙල් තරගාවලිය ඇතුලේ මේකට දැනුනම තැන මොකක්ද? දැනුනම අවස්ථාව මොකද්ද? මම හිතන්නේ ඒක සර්ෆස් ලෙවල් එකට වඩා මොකද මම වැඩ කරන ෆවුන්ඩේෂන් එකයි මම এডুকেෂන් වලට ගොඩක් සම්බන්ධ කෙනෙක්. ඒකත් එක්ක මට දැනෙච්චම දෙන තමයි සම්පූර්ණ 2 එකේම අපිට අපේ චැරිටි ප්‍රොජෙක්ට් එකක් යටතේ අපිට වැඩ කරන්න හම්බුණා ස්පෙෂල් නීඩ්ස් ස්කෝල් එකක. මම හිතන්නේ ඒක තමයි මට දැනෙච්චම අවස්ථාව. මොකද පොඩි ළමයි ගොඩක් එක්ක වැඩ කරන්න හම්බුනේ ස්පෙෂල් නීඩ්ස් තියෙන. ඒවත් එක්ක ඒ දවස මම හිතන්නේ මම ගොඩාක් එන්ජොය් කරපු දවසක්. ළමයි ගොඩක් එක්ක වැඩ කරන්න හම්බිච්ච දවසක්, බෙදා ගන්න හම්බිච්ච දවසක්, ඒගොල්ලොන්ගේ දේවල් අපිත් එක්ක අපේ දේවල් ඒගොල්ලොත් එක්ක. ඉතින් මම හිතන මගේ මෙමරබල්ම දවස විදිහට ඒ ටුවර් එකේ මම දකින්නේ දවස. ඒතර මේ තරගාවලිය ඇතුළේදී ඔයාට මූණ දෙන්නුන ලොකුම අභියෝගය මොකක්ද? අභියෝගයක් විදිහට මම ගොඩක් ප්‍රෙපෙයා වෙලා ඉස්සෙල්ලා වගේම ගියේ. එතකොට මට විච්ච ලොකුම අභියෝගය වුණේ අපි ටැලන්ට් රවුන්ඩ් එකේ ඔඩිෂන්ස් වලින් තේරලා ඔක්කොම උනාට පස්සේ ඒක ඇත්තරම ටැලන්ට් රවුන්ඩ් එකේ ෆිනාලෙ එක තියෙන තිබ්බේ මේ අවුට්ඩෝ. ඒ කියන්නේ සමහර ප්‍රමාණයකට අවුට්ඩෝ, සමහර ප්‍රමාණයකට ඉන්ඩෝ. එතකොට මොකද මට මගේ ටැලන්ට් එකේ ෆයිනල් රවුන්ඩ් එකේ මම තෝරගෙන තිබ්බා ෆයර් ඩාන්ස් එකක් එක්ක ගින්දරත් එක්ක කරන ඩාන්ස් එකකට සම්බන්ධව සහ ෆයර් එක ප්ලේ කරන්න. ඉතින් ඒගොල්ලොන්ට අන්තිම මොහොතේ අවුට්ඩෝ කරන්න බැරිලා ඉන්ඩෝ ගෙනාව මට ඒක කරන්න හම්බුනේ නැහැ. ෆයිනල් රවුන්ඩ් එකට තියුණාට පස්සේ ඒකෙමට ඇත්තම ලොකු තරගයක් අන්තිම රවුන්ඩ් එකේ ටැලන්ට් රවුන්ඩ් එකට දෙන්න මට බැරි වෙන්නේ. මං ලෑස්ති වෙච්ච දේ නෙවෙයි අන්තිමට කරන්න වෙන්නේ, මට ඒක ඇඩැප්ට් වෙන්න වෙනවා. මං හිතන්නේ ඒක තමයි ලොකුම චැලෙන්ජ් එක වුණේ පොඩි කාලයක් ඇතුළත. පැය කීපයක් ඇතුළත මට ටැලන්ට් එක වෙනස් කරගන්න ඕනා ඉදිරිපත් කරන මාස ගණක් ලෑස්ති වෙච්ච එක. ඒකත් එක්ක මොකද ඒක එක්ස් ෆැක්ට් එකක් තියෙනද? මොකද ටැලන්ට් එකදී බලනවා ඔයාට කරන්න. මොකද එතන කවුරුත් ෆයර් එක වැඩ කරන්න ප්ලේ කරන්න හිටපු කවුරුත් හිටියේ නැහැ. ඉතින් මං ඒක ගොඩක් ලෑස්ති වෙලා ගිය ඉවෙන්ට් එකක්. මොකද ඒක ඩිරෙක්ට් එන්ට්‍රි එකක් ටොප් 20 වලට. ඉතින් ඒක ලොකු චැලෙන්ජ් එකක් වුණා මෙන්ටලිත්. මොකද අපි ලෑස්ති වෙලා ගියාට පස්සේ ඒකට අපි ඉඩ හම්බුනේ නැති වුණාම. ඉතින් මම හිතන්නේ ඒක තරඟයක ස්වභාවය. අපි දැනගන්න ඕනේ ඇඩැප්ට් වෙන්න, අපි දැනගන්න ඕනේ ඉවෝල් වෙන්න. ඉතින් මම හිතන්නේ ඒක තමයි ලොකුම චැලෙන්ජ් එක මට ඒ කාලේදී හම්බිච්ච කියලා මම විශ්වාස කරනවා. මේකට උපාධි කීයක් තියෙනවද? මම දැන් මගේ
මාස්ටේක හඳුර දැන් කරන්නේ. දැන් මාස්ටේක යන්නේ මගේ කොළඹෝ මැස් කමියුනිකේෂන් ඩිපාර්ට්මන්ට් එකේ මීඩියා රිසර්ච් මාස්ටේක. මම ඊට අමතරව මම පළවෙනිටම හදාන්නේ මම වැඩ කරන සොෆ්ට්වෙයාර් එන්ජිනියරින් සයිඩ් එකේ. ඉන් අතර මම මූව් වෙනවා ෆිල්ම් ඇන්ඩ් ටෙලිවිෂන් ස්ටඩිස් එකේ කැලිෆෝනියා යුනිවර්සිටි එකේ. ඒක මූව් වෙන්නේ ඔට අට පහ රස්සව කරන්න බැරි කෙනෙක්. එක විදිහකින් ඔව් මොකද මම හරිම මම මගේ නිර්මාණකරණයට ආදරය කරන කෙනෙක් වගේම ඒ නිර්මාණකරණයත් එක්ක ඇඟට ආපු දෙයක් තියෙනවා හරි අමාරුයි මේ තමන්ට කොටු වෙන්න රාමුවක් ඇතුලේ ඒකත් එක තමයි මම හිතන්නේ මම ඒ සොෆ්ට් එන්ජිනියරින් සයිඩ් එකේ රස්සාවක් නොකරන්නේ ඩිග්‍රීක ඒ පැත්තට යමුනත් මම රස්සාවක් නොකරන්නේ එතනින් එහාට තමයි මම කැලිනි යුනිවර්සිටි එකේ ෆිල්ම් ඇන්ඩ් ටෙලිවිෂන් එකේ මගේ සෙකන්ඩ් ඩිග්‍රී විතර කරන්නේ සහ එතනින් අන්තරු තමයි මම ලෙක්චරින් වලට යොමු වෙන තියෙන ආසාවත් එක්ක මම ඒ පැත්තට යොමු වෙනකම මගේ මාස්ටර් එක දැන් මේ වෙද්දි රීඩින් යන්නේ කොළඹ යුනිවර්සිටි එකේ මීඩියා රිසර්ච් වලින් දැන් මේක කලින් කෝණි අම්මා වෛද්‍යවරයෙක් තාත්තා වෛද්‍යවරයෙක් මල්ලි වෛද්‍යවරයෙක් නංගිත් මේ වෙනකොට PhD එක හදාරනවා. දැන් අම්මයි තාත්තයි ගම අපි වෛද්‍යවරු දෙන්නේ. සාමාන්‍යයෙන් එහෙම වෛද්‍යවරු වෙනකොට දෙමාපියෝ දරුවෝම අනිවාර්යයෙන්ම ඩොක්ටර් කෙනෙක් වෙන්න ඕනේ, ලෝයර් කෙනෙක් වෙන්න ඕනේ, නැත්නම් ඉංජිනේර් කෙනෙක් වෙන්න ඕනේ. එහෙම කියනවා. දැන් ඔගේ මල්ලි ඩොක්ටර් එක හරි. දැන් ඔයා ඇයි ඩොක්ටර් කෙනෙක් වුනේ නැත්තේ? ආ ඇත්තටම අපි තුන්දෙනාගෙන් කාටවත් එහෙම කියලා තිබ්බේ නැහැ පොඩි කාලේ ඉඳන්ම. අපිට කිව්වේ මේ එක දෙයක් තිබ්බ ප්‍රොෆෙෂන් එකෙදි එක රූල් එකයි තිබ්බේ. අපි මොන දේ තෝරගත්තත් කරන ජීවිතේ ප්‍රශ්නයක් නෑ. ඒක ප්‍රොෆෙෂනලි කළ යුතුයි කියන දේ. ඒක විතරයි අපිට තිබ්බ එකම රූල් එක. දැන් මල්ලිත් මගේ ෆයිනල් ඉයර් ස්ටුඩන්ට් කෙනෙක් මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක් මල්ලි. ඒ ඔක්කොම අපි ගත්ත මොකද මමත් එලෙවල්සට ෆස්ට් කරදිම බයෝ කරේ. මම ඒ අපිට කරන්න ඉදිරියේ ප්‍රොෆෙෂන් එක තෝරගන්නකොට අපි ඒ වෙලේ කරන දේ මොකක්ද අපි ආදරය කරන්නේ අපි මොකක්ද එක්ස්ප්ලෝර් කරන්නේ කියන්නේ මොකද මම විශ්වාස කරනවා මම ඒ ලෙවල්ස් වල බයෝ කරලා ඉපොක ලොකු බේස් එකක් වුණා මම ඉදිරියට වැඩ කරද්දි මගේ මම දේවල් ඉගෙන ගන්න විදිහ ඒ මෙකනිසම් එක ඒකාවේ මට ඒ ලෙවල්ස් වලින්මයි ඉතින් මම හිතනවා ඒක අපිට ඒ ෆ්‍රීඩම් එක දීප එක මොකද පොඩි කාලේම තාත්තා නමට තේරෙන්නේ නැති මම ආර්ට් පැත්තට යොමු වෙනවා කියන එක එතකොට ඒගොල්ලෝ ඒකට කිසිම දෙයක් අකුල් හෙලන්න බැලුවේ නැහැ ඒක අපිට ඒක ප්‍රොෆෙෂනලි කරන්න ඕන දේ අපිට කරන්නේ කොහොමද කියන එක උදව් කරලා ඇරෙන්න ඒක ප්‍රොෆෙෂනල් වී යුතු බව අනිවාර්යෙන් කිව්ව ඇරෙන්න මොකද්ද තෝරගන්න ඕනේ කියන එක අපි කාටවත් කිව්වේ නැහැ. එතකොට නංගි දැන් එයාගේ PhD එක රිජනල් යුනිවර්සිටි ස්ටේට්ස් වල හදාරනවා. එයා කෙමිස්ට්‍රි ස්පෙෂල් එකක් කරේ. එයා ඒ සයිඩ් එකකින් යනවා. මල්ලි ෆයිනලි මං කිව්වා වගේ මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක්. ඉතින් අපි හැමෝටම ප්‍රොෆෙෂනල් වී යුතු බව විතරයි කිව්වේ. ඉතින් ඒකේ ප්‍රොෆෙෂනල් වී මං හිතන තුන්දෙනා මේ විදිහ කරලා තියෙනවා. කරමින් පවතිනවා. ඉතින් ඉදිරියටත් අර අපි මම තෝරගන්න ඕනම සබ්ජෙක්ට් එක මම හිතන්නේ මම ප්‍රොෆෙෂනල් වීමයි ට්‍රයි කරන්නේ. ඒක මට ඩිරෙක්ටින් වලත් මම පොඩි කාලේ නම් ආසාවෙන් කරපු දෙයක්. මම කවදාවත් ඩිරෙක්ට් කරා කියන එක මම විශ්වාස කරා. ඒක මම ස්ටඩි එක සෙල්ෆ් ස්ටඩි එකක් එක්ක ආපු දෙයක්. ඒක ඇතුලේ ප්‍රොෆෙෂනල් වෙන්න තමයි এডুকেෂන් ක්වොලිෆිකේෂන්ස් උත් එක්ක ප්‍රොෆෙෂනල් වෙන්න තමයි මම මේ පැත්තට යොමු වෙන්නේ. ඒගොල්ලෝ ඇක්ටිං මම මෑත කාලීනම යොමු වෙච්ච සබ්ජෙක්ට් එක මගේ ඒ මාධ්‍ය ඇතුළෙම ඉතින් ඒකටත් මම ප්‍රොෆෙෂනල් වෙමින් මම ඉගෙන ගනිමි මොකද යාවත් කාලින විදිහට සබ්ජෙක්ට් එක එක්ස්පීරියන්ස් එන්න ඕන කාලයක් යන දෙයක්. ඉතින් ඒක මම හදාරමින් පවතිනවා. මම හිතනවා මම ඒකේ මෝහහත් විය යුතුයි තව ඉදිරියට. ඒකේ මම පුළුවන් මගේ උපරිම ඒ වෙනුවෙන් මම යොමු කරනවා. මම හිතන්නේ හැම සබ්ජෙක්ට් එකක්ම මම තෝරගන්න ඒ වෙනුවෙන් මගේ රිසර්ච් එකක් එක්ක මම කොහොමද ඇඩැප්ට් වෙන්නේ කියලා ප්‍රොෆෙෂනල් වෙන්නේ කියලා මම හිතලා තමයි මම ඒ ඩිසිෂන් එක ගන්නෙ. මේගගේ තාත්තා කපිල සූර්යරච්චි මහත්මයා කලාවට බර කෙනෙක්. ඔබට ඔබේ පියාව දරන්නේ කොහමද? කොච්චර දක්ෂ කෙනෙක්ද ඔබේ පියා? මම හිතන්නේ මම මෙතනට එන්න ලොකු ෆවුන්ඩේෂන් එකක් වෙන්නේ මගේ තාත්තා එක විදිහකින්. මොකද පොඩි කාලේ නම් මම දකින්නේ තාත්තා වෛද්‍යවරයෙක් වුණත් එයාගේ නිර්මාණකරණයට තියෙන ආදරය. ඒක එයා දවස ඩේ ටු ඩේ හැසිරෙන විදිහෙන්ම ඒක තියෙනවා. එයා හැමදේම කලාව දකින කෙනෙක්. හැම දෙයක් ඇතුළේම කලාව දකින කෙනෙක්. ඒකත් එක තමයි මේ මම හිතන්නේ මට ඒකෙන් නැත්තේ කියලා මම විශ්වාස කරනවා. සහ ඒක අපි ඇතුළෙන් අපිට රසාස්වාදයෙන් යුතු මිනිස්සෙක් හදන්න අපි තුන් දෙනා ඇතුළෙම ලොකු වෙහසක් තාත්තගේ පොඩි කන්දේක හිතලා කරපු දෙයක් නොවෙන දෙයක් වෙන්න පුළුවන්. නමුත් ඒක මම හිතන්නේ අර පවුලක් විදිහට හැසිරෙද්දි ඒක අපිට ආපු දෙයක් මම හිතන්නේ කලාව ඇප්‍රීෂিয়েට් කරන්න ඒක ෆිල්ම් වෙන්න පුළුවන් ඕන කලාවක් වෙන්න පුළුවන්. නිර්මාණකරණය ඇප්‍රීෂিয়েට් කරන්න පොඩි කාලේදම ලොකු තැනක් හැදුණා කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඒකත් එක්ක තමයි මම මේ මේඝ කියන මනුස්සයා හැදෙන්න තාත්තා ලොකු කොටසක් ඉෂ්ට කරලා තිනවා දැනුවත් හෝ නොදැනුවත් කියලා මම විශ්වාස කරනවා. මොකද ඒක හිතලා මෙතනට යොමු කරන්න කරපු දෙයක් නෙවෙන බව මම දන්න නිසා. මේඝ ස්ටෑන්ඩඩ් එකක් මේන්ටේන් කරනවාද? මම හිතන ජීවිතේ අනිවාර්යෙන්
හැම දෙයක් ඇතුළම ස්ටෑන්ඩඩ් එකක් ප්‍රමිතියක් තිබිය යුතුයි කියන එක. ඒක එක කෝ වැලිව් එකක් මම මේන්ටේන් කරන සහ මම හිතන දෙයක් කරනවනේ එක ප්‍රමිතියක් ඇතුව විය යුතු බව. එතකොට අධ්‍යාපනය ගැන කතා කරොත් අධ්‍යාපනය කොච්චර වැදගත් ඕනම ශාස්ත්‍රයක. ඔව් මම මගේ මං ඉස්සෙල්ල කියවන ෆවුන්ඩේෂන් ඔෆ් චේන්ජ් කියන අපි ගොඩක් උත්සාහ කරන්නේ එඩියුකේෂන් සයිඩ් එකම තමයි. මොකද මම විශ්වාස කරන දෙයක් අධ්‍යාපනය කියන්නේ පොඩි ළමයෙක්ගේ නම් ලොකු ඕනි කෙනෙක්ට මැරෙනකම් අපි ඉගෙන ගන්න මිනිස්සු. ඉතින් අධ්‍යාපනය කියන්නේ රටක ලෝකයක පැවැත්ම තීරණය වෙන අධ්‍යාපනයේ මත. මොකද අපි ඒ බේස් එක මත තමයි රටක අනාගතය සමාජයක අනාගතය තීරණය වෙන්නේ. ඉතින් අපි හැමදාම තුන්වන ලෝකයේ ඩිවලොප් වෙන රටක්ද නැද්ද කියන එක අපි තීරණය කරන්නේ ඒ අධ්‍යාපනය මත කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඒ වෙනුවෙන් කරන්න පුළුවන් හැමදේම එක එඩියුකේෂන් සයිඩ් එකකින් වෙන්න පුළුවන්, එඩියුකේෂන් රිසෝර්සස් සයිඩ් එකකින් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පවුලක ස්වභාවයට උදව් වෙන්න පුළුවන් විදිහෙන් එඩියුකේෂන් පවතින ඒ ළමයෙක්ට හැදෙන පරිසරය ඇතුළේ ඒ පරිසරය හදන්න අපි උදව් වෙන විදිහ වෙන්න පුළුවන්. ඒ හැමදේම තමයි මං හිතන්නේ මම විශ්වාස කරන විදිහට රටක පැවැත්මට ලෝකික පැවැත්මට අදාළ වෙන්නේ. මේ මන්දාර ගැන කතා නොකරම බෑ. මන්දාර බොහොම හොඳ විදිහට ජනප්‍රිය විදිහට තිරගත වෙනවා. හිතුවද මන්දාර චිත්‍රපටයේ මේ විදිහ ප්‍රතිචාර ලැබෙයි කියලා? මම හිතන්නේ ප්‍රියන්ත කොළඹගේ මහත්මයා කියන්නේ මේ වාණිජ තලයේ අපි ගත්තම මේ ඉතා හොඳින් මාකටිං වැලියුස් දන්න රටක ටේස්ට් එක හඳුනන මිනිසුන්ගේ හදවත හඳුනන අධ්‍යක්ෂවරයෙක්. ඉතින් මම ඒක අතකින් භාග්‍යයක් මට ඒක ඒ වගේ අධ්‍යක්ෂවරයෙක් යටතේ මගේ මුලින්ම චිත්‍රපටවල මට යටතේ අධ්‍යක්ෂණය වෙන්න ලැබීම. මොකද ඒක හැමෝටම හම්බෙන දෙයක් නෙවෙයි. ඉතින් මම ඒතකොට මට තේරෙනවා ඒ කියන්නේ ඔහු ඇප්‍රෝච් කරන විදිහෙන් එයා ෆිල්ම් ඇප්‍රෝච් කරන විදිහෙන් ඒක දැනගෙන කරන දෙයක්. ඉතින් අපි මම ඉස්සෙල්ලා කිව්වා වගේ ස්ටඩි එකක් තියෙන රිසර්ච් එකක් තියෙන දෙයක් වරදින් නැහැ. ඉතින් ඒකත් එක තමයි මම දාර දැන් සාර්ථකව දවස් 125ක් පව කරලා තියෙනවා. මේ කලින් අන්තිම සතියේත් හවුස්ෆුල් තියටර් සම්බුණා අපිට ගොඩක්. ඉතින් ඒකත් එක දවස් 125 සාර්ථකව තිරගත වෙනවා කියන එක චිත්‍රපටයකට ලේසි කටයුත්තක් නෙවෙයි. ඉතින් මම විශ්වාස කරනවා ඉදිරියටත් ඒ වගේම මන්දාර තිරගත වෙයි කියලා. කොහොමද ගෑන් ළමයෙන් ලැබෙන ප්‍රතිචාර? මං හිතන්නේ ගෑන් ළමයෙන්ගෙන් පිරිමි ළමයෙන්ගෙන් මේක ආන්න ඕනේ නේද වගේ. මං හිතන්නේ ලාංකිකයෙක් විදිහට මං හරිම ආඩම්බර වෙනවා ඒක ගැන. මොකද මේ අපි කිව්වම අර අපි ආටිස්ට් කෙනෙක් පිරිමි ආටිස්ට් කෙනෙක් වැලියු වෙන්නේ ගෑන් ළමයින් ගතින් ගොඩක්. ගෑනු ආටිස්ට් කෙනෙක් ෆීමේල් ආටිස්ට් කෙනෙක් වැලියු වෙන්නේ පිරිමි කට්ටියකින් ගොඩක් කිව්වට මම එක විදිහකින් ඉගෙන ආඩම්බර වෙනවා. මට ලොකු ආකර්ෂණයක් තියෙනවා ලාංකිකයෙක් විදිහට. ඒක මිස්ටර් වර්ල්ඩ් තරගවලි විතරක් නිසා නෙවෙයි කලින් ඉඳන්ම. මොකද ඒකට පිරිමි ගැහණු කියලා ભેදයකින් නැතුව ගොඩක් කියන්නේ සර්ෆස් ලෙවල් එකේ ආකර්ෂණයකට වඩා ඒ කියන්නේ මම රෙප්‍රසන්ට් කරන බ්‍රෑන්ඩ් එකට මම හිතන විදිහට වෙන්න පුළුවන්, මම හිතන දේවල් ගැන මගේ අප්‍රෝච් එක වෙන්න පුළුවන් නිසා වෙන්නේ නැති කියලා මම විශ්වාස කරනවා. ඒ තියෙන ආදරයට මම ගොඩක් ආදරේ හැමදාම. මොකද මම විශ්වාස කරනවා ඒක මේ රටේ මම ඉස්සලා හිතපු කියපු වෙනසක් අපි කරන්න නම් ඒක පටන් ගත යුතු හොඳ බේස් එකක් ඒක කියලා. ඉතින් මම හැම වෙලෙම කියන්නේ මට ඒක තනියෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ ඒ ඒකත් එක්ක එක්ක හුච්ච දෙයක් වෙන්න පුළුවන් ඒක. ඉතින් මම හැමදාම ඒ ප්‍රේක්ෂක හැමෝටම බොහොම ආදරෙයි. ඒ කියන්නේ මේ කාන්තා පිරිමි වගේම මේ පොඩි ළමයිට හරිම ආදරේ කරන තරුවක් බවට පත් වෙලා තියෙනවා මේක. මොකද මේ දුවල පුතලත් හරිම ආදරේ සහ කතා කරන චරිතයක් බවට පත් වෙලා තියෙනවා. අවසාන වශයෙන් දැන් මේක සූර්යාරච්චි මිස්ටර් ශ්‍රී ලංකා වෙලා මිස්ටර් වර්ල්ඩ් පැජන්ට් එකට ගිහිලා ශ්‍රී ලංකාව නියෝජනය කළා. මෙහෙම ජයග්‍රහණ අරගෙන ඊළඟට ජනප්‍රිය නළුවෙක් බවට පත් වෙලා ලංකාවේ අධ්‍යක්ෂකවරයෙක් විදිහට මේ ඔක්කොම කරනවා. ඔයා දිහා බලාගෙන ඔයා වගේ වෙන්න කැමැත්තෙන් ඉන්න තරුණ තරුණියන්ට ඔයාට මොනවද කියන්න තියෙන්නේ? මම හැම වෙලෙම කියන එකම දේ තමන් ආස දෙ කරන්න. තමන් ඒක තමන් ආස දෙ පිළිබඳව හොඳ රිසර්ච් එකක් තියාගන්න. තමන් ගෝල්ස් තියාගන්න, මයිල් ස්ටෝන්ස් තියාගන්න, ඒව වෙනුවෙන් ක්වලිෆිකේෂන්ස් ජීවිතය හදාගන්න. එක පේපර් ක්වලිෆිකේෂන් වෙන්න පුළුවන්, සොෆ්ට් ස්කිල්ස් වෙන්න පුළුවන්. තමන් ජීවිතේ ඒ තමන්ට යා යුතු තැන වෙනුවෙන් ඒ ඒ තැනට ගියාට පස්සේ තමන් ගෙතරින් එහාට මොකද්ද කරන්නේ. ඒ ඔක්කොමත් එක්ක ප්ලෑන් එකක් ඇතුව ගෝල් එකක් ඇතුව වැඩ කරන්න. ඒක ඇතුලේ එහෙම හැසිරෙද්දි නිරන්තරයෙන්ම තමන්ට හම්බෙන ඔපචුනිටීස් වැඩි. මොකද තමන් ඒ මාධ්‍ය ඇතුලේ හැසිරෙනවා කියලා මිනිස්සුන්ට තේරෙනවා. ඒකත් එක්ක හැම වෙලෙම ඒ තමන් ආස කරන දේ අතාරින්න එපා. මොකද ඒකට කැපවීම අවශ්‍යයි, කාලය අවශ්‍යයි. මොකද දැන් මම පර්සනලි
යම් කිසි තැනක මෙතන ඉන්නවනම් ඒ ඒකට ලොකු මාව දකින්න කලින් අවුරුදු ගණනාවක කැපවීමක් එතන තියෙනවා. එක දවසින් ආව ගමනක් නෙමෙයි මේ. ඒ කියන්නේ ඒක අපි එක රැයකින් ජනප්‍රිය වෙන දෙයක් නෙවෙයි. ඒක වෙනුවෙන් කැපවීමක් තියෙනවා නැත්නම් ඒක පවතින්නේ නැහැ. එක රැයකින් ජනප්‍රිය වෙන ප්‍රසිද්ධ වෙන දේවල් කරන්න පුළුවන් හැබැයි තව කාලෙක. ඔව් ඒ කියන්නේ ඒක මම කියන්නේ ඒක වැරදි කියලා මම කියන්නෙත් නෑ. ඒක එක එක කට්ටියගේ උමනා වෙන්න පුළුවන්. නමුත් මම කියන්නේ පවතින්න නම් මේ අපි ජීවිතය ඇතුලේ පවතින නම් අපිට ගමනක් තියෙන නම් ඒ වෙනුවෙන් කැපවීමක් අවශ්‍යයි, ඉවසීමක් අවශ්‍යයි, කාලයක් ඒ වෙනුවෙන් දීර්ඝ තමම් වහත් වෙන්න. එහෙම නැත්නම් ඒකට අනිත් පැත්තට ඒ වගේම අර පීක් එක ආ වගේම පල්හැර යනවා. ඉතින් ඒ ජනප්‍රියත්වය කියන්නේ තාවකාලික දෙයක්. ඒක ඇතුලේ තමන් මේන්ටේන් වෙන්නේ කොහොමද තමන් විදිහට, තමන්ගේ බ්‍රෑන්ඩ් එකක් තමන් වෙනුවෙන් විතරක් නොවි රටක් වෙනුවෙන් කොහොමද වෙන්නේ කියන එක මත තමයි තමන්ගේ පැවැත්ම රඳාපවතින්නේ. ඉතින් මං කියන හැමදාම මං කියන්නේ තමන් වෙනුවෙන් දෙයක් කරගන්න ගමන් අනිවාර්යෙන් තමන්ගේ එළියෙන් තමන්ගෙන් එළියේ ඉන්න මිනිස්සුන්ට දෙයක් තමන්ගේ වටේ ඉන්න කටේ වෙන්න පුළුවන්, ලංකාව වෙනුවෙන් වෙන්න පුළුවන්, දෙන්නේ කොහොමද කියලා බලන්න. මං හිතන්නේ එතනදී තමයි රටක් විදිහට පැවැත්මක්, රටක් විදිහට ඉදිරි ගමනක් අපිට ලාංකික විදිහට තියෙන කියලා මං විශ්වාස කරනවා. බොහොම ස්තුතියි මේක අපේ ආරාධනාව පිළිඅරගෙන ආවට. ලංකාවට ඇවිල්ලා තම දවසක් තමයි ගත වෙලා තියෙන්නේ. ඉතින් කාර්ය බහුලයි. අපේ ආරාධනාව පිළිඅරගෙන ආවට අපි බොහොම ස්තුතිවන්ත වෙනවා. ඉතින් නැවතත් අපි කියන්නේ සුබ පැතුම් ලංකාව වෙනුවෙන් මේ ජයග්‍රහණය අරන්වට. මොකද මේකගේ නම ඉස්සරහයි ජයග්‍රහණය තිබ්බට ලංකාවට හම්බෙන ජයග්‍රහණයක් විදිහට තමයි අපි සලකන්නේ. ඉතින් අපිත් ආඩම්බර වෙනවා ලාංකිකයන් විදිහට වාගෙන. ඉතින් ඔයාගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. එහෙනම් තවත් දවසක අපි හම්බ වෙමු. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. අයබෝන්. අයබෝන්. ආයස්කන්ධය December 13 රෑ 7ට නිලුම් පොකුණේදී ප්‍රවේශ පත් myTickets.lk අමතන්න 0112 50 70 80